වාසනාවන් මෙන්න ගෙනාවා ලංකාවේ ජනප්‍රියම අංක එකේ ගේම් ෂෝ එක ඩිෂුම් ඩිෂුම්. අද අපි ඩිෂුම් ඩිෂුම් වැඩසටහනේ විශේෂ වැඩසටහනක් බවට මේක පත් කරලා තිබෙනවා. ඒකට හේතුව තමයි ටීවී දෙරණ ලංකාවේ අංක එකේ ප්‍රාසංගික නාලිකාව ගතවන හැම නිමේෂයකම හැම තත්පරයකම අපේ ආදරණීය ගෞරවනීය ප්‍රේක්ෂක ඔබට අලුත් දෙයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එළඹෙන්නේ අලුත් අවුරුද්ද. අලුත් අවුරුද්ද වෙනුවෙන් ටීවී දෙරණ වැඩසටහන් ගණනාවක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ සියල්ල අතරින් සුවිශේෂී වන්නේ සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ අපේ චිත්‍රපටයට. ඉරයි හඳයි මේ වෙද්දී අපේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් දන්නවා මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. ඉරයි හඳයි දැවැන්ත පිරිවයක් දරා නිර්මාණය කරපු ලස්සන චිත්‍රපටයක් හරියටම 13 වනදා අවුරුදු දවසේ 13 වනදා 10:30 ඔබට නැරඹීමේ හැකියාව තිබෙනවා. මේ චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන්න අපේ රටේ ඉන්න අති විශිෂ්ට රංගන ශිල්පීන් ශිල්පිනියන් ගණනාවක්. ඒ අතරින් නව පරපුරේ රංගන ශිල්පීන් ගණනාවක් මේ චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන්නා. එසේ රංගන දායකත්වය ලබා දුන්නු කඩවසම් කොල්ලෝ සෙට් එකක් වෙනදනම් අපේ වැඩසටහනට මේ පැත්තෙන් දෙකයි මේ පැත්තෙන් දෙකයි 4 දෙනයි අද 4 දෙනා 8 දෙනෙක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් තියෙන අපේ සම්පත් අපි කළමනාකරණය කරගෙන අපේ ආදරණීය කොල්ලෝ ටිකව අපේ ආදරණීය ප්‍රේක්ෂක ඔබට හඳුන්වා දෙන්නයි සූදානම් වෙන්නේ. එහෙමනම් මම ආරාධනා කරන්න සූදානම් වෙන්නේ මුලින්ම කණ්ඩායම් නායකයාට. මොහු ගැන කතා කරනවා නම් මොහුව නව පරපුරේ අති දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙමෙයි ව්‍යාපාර ගණනාවකට හිමිකම් කරන හිමිකම් කියන ව්‍යාපාරිකයෙක් බවටත් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. සල්ලි එහෙම් මෙහෙන් හැමතැනම උතුරා යන කඩවසම් කොල්ලෙක් කියලා තමයි අපිට ආරංචි තියෙන්නේ. රයිට් මෙන් සමුදිත සමුදිත උදාර පෙරේරා ආයුබෝවන් වාසනාවන්. කවුද කියන්නේ ඈ මෙන්න කෙලින්ම ඉන්දියානු සිනමාවට සමානකම් කියන කඩවසම් කොල්ලෝ සෙට් එක අද දවසේ බැලලා ඉන්නේ. ඉතින් මලි මොකද තත්ත්වේ? තත්ත්වය හොඳයි. දවස් ටිකේ ඉතින් අලුත් ටෙලිග්‍රෑම් දෙකේ වැඩ ටිකක් කරගෙන යනවා. අමතර අර මගේ කරන බිස්නස් වැඩ ටිකක් තිමිට කරගෙන යනවා. සාමාන්‍යයෙන් ඉරයි හඳයි කියන්නේ ඔය සාමාන්‍යයෙන් අපි මේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රය එහෙම නැත්නම් රූපවාහිනී ශාස්ත්‍රයේ කෙරෙන වැඩක් නෙවෙයි. කියන්නේ එවැනි දෙවන්ත පිරිවැයක් දාලා දෙවන්ත නිර්මාණයක් දැන් ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක්නේ. එහෙම වෙන්නෙම නැහනේ. මොකද හිතන්නේ මේ වගේ දෙවන්ත වැඩකට දායකත්වය ලබා දෙන්න අවස්ථාව උදා වෙච්ච එක ගැන. දායකත්වය ලබා දෙන්න අවස්ථාව උදා වෙච්ච එක ගැන නම් හදවතින්ම සතුටුයි. අපේ ශාම් මිස්ටර් ස්තුති කරන්න ඕනේ මාව ගත්තට. ඒ වැඩේ ඉතින් උගල බලන්න ඊට කලින් දැකලා නැති පට්ට වැඩක්. පට්ට වැඩක්, ලස්සන වැඩක්, සුපිරි වැඩක්. අපේ කණ්ඩායමේ අනිත් සමාජිකින්ද අපි ආරාධනා කරන්න සූදානම් වෙනවා. රයිට් මෙන් සම්බුද්ධත්වයට එක් වෙනවා චලන ආයේෂණ. අම්මා කොහොමද? කොහොමද? මොනි කින්නවා? ඉන්න ඉන්න. කොහොමද වැඩ කටයුතු? ඉතින්සල වෙනම නාලිකාවක රංගන ශාස්ත්‍රයේ මේ රංගන කටයුතු කරගෙන ඉන්නවා. නාට්‍ය කරගෙන ඉන්නවා. ඒක තමයි, එහෙම තමයි. රයිට් අපි මීලඟට ආරාධනා කරනවා දනුක ලක්ෂාන්. දනුක ලක්ෂාන්. ආ දනුක. ඉතින් මොකද තත්ත්වය? රයිට් දනුගේ කොණ්ඩේ තමයි බලන්න ඕන පස්සේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. රයිට් මීළඟට සිතිජ සුභසිංහ. සිතිජ සුභසිංහ මේක ඇවිල්ලා දැන් මේ චිත්තපටේ කණ්ඩායම් දෙක ඝට්ටනයක් තමයි තියෙන්නේ. මේක ත්‍රාසය, භීතිය, කුතුහලය, විනෝදය මේ සියල්ලම කැටිවුණු චිත්‍රපටයක්. දැන් මේ කණ්ඩායම් දෙක දැන් මෙතනදී නම් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තියෙන්නේ. නමුත් ඒක චිත්‍රපටයේදී කණ්ඩායම් දෙක වෙන් වෙලා සිදුවෙන ඝට්ටනයක් තමයි අපිට බලන්න පුළුවන්කම තියෙන්නේ. චුට මෙහෙට ළඟට එන්න. රයිට් මීළඟ කණ්ඩායම් නායකත්වයට මම ආරාධනා කරන්න සූදානම් එන්න චරිත් මලිඳු. චරිත් මලිඳු කියන්නේ ඉතින් ශේෂ්ත්‍රයේ ඉන්න කොල්ලෙක්. වැඩ කරනකොට මොනවද චරිත් මේ දවස්වල වැඩ කටයුතු කොහොමද බලන්න? පයි බුරුලෙන් තියන ලිස්සල වැටි බැලුම් තියලා තියෙන්නේ. මොකද වෙන්නේ මේ දවස්වල? වේදිකා නාට්‍ය කිහිපයක වැඩ කරගෙන යනවා. වෙළඳ දැන්වීම් ශේෂ්ත්‍රයේ දැකලා තියෙනවා. දැකලා තියෙනවා. ඒවත් අපි දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් වෙළඳ දැන්වීම් කියන්නේ සාමාන්‍යයෙන් සල්ලි හැම යහමින් ගැවසෙන අතර. ඔව්. මීළඟට දනුෂ කොටපතිරගේ. දනුෂ එහෙම තමිල් බෝයි කෙනෙක් වගේ නෑ, දකුණු ඉන්දියානු නළුවෙක් වගේ. මොකද තත්ත්වේ? ඉන්නවයි මේ දවස්වල. ඉතින් අපේ අලුත්ම ටෙලි ෆිල්ම් එක ඉරයි හඳයි. ඉරයි හඳයි. ඒක තමයි තියෙන්න තියෙන්නේ මේ ඉතින් ලංකාවේ සුපර් හිට් එකක් වෙනවා කියලා ඉරහඳ වගේ විශ්වාසයි නේ. අනිවාර්යෙන්. ෂාම් මැඩම්ගේ වැඩක් කියන්නේ ඉතින් ඒ වගේම තමයි. රයින් මීළඟට චනිත් රාජපක්ෂ. චනිත් අම්මා අඬවල දෙයිලක් අය. රයිට් මීළඟට සාලින්ද මදු ශංක. සාලින්ද මොකද තත්තේ? අලු පෙටින් එනවා වගේ. එහා පැත්තේ. රයිට් රයිට් පිළපසට. රයිට් මුණු වල්දිහා බලපුවාම ප්‍රේක්ෂක හිතවතුනි ඔබට තීරණය කරන්න පුළුවන් චරිත ටික මොන වගේද කියලා. මේ කණ්ඩායම් දෙකේ ඝට්ටණය
මේක ඇතුලේ ආදරය මම අර කලින් කිව්වාගේ කුතුහලය ආතල් එක මේ සියලු දේම කැටි වෙලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. හරියටම අලුත් අවුරුද්ද 13 වන 13 වන 10 වල 12 30ට ඔබට බලන්න පුළුවන් ඉරයි හඳයි චිත්‍රපටය. ඉරයි හඳයි ගැන අපි කතා කරන්න සූදානම්. අපි බලමු ඉරයි හඳයි චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන්නු මේ ආදරණීය කොල්ලන්ගේ අද දවසේ වැඩ කොහොමද? ඩකඩක පුටුව කොහොමද? බැලුම් පිපිරීම කොහොමද? ලිප් ගෙස් මේ සියල්ල අද දවසේ උරගා බලන්නයි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒවත් එක තීරණය කරන්න පුළුවන් ඉදිරියේදී අපේ වැඩ කටයුතුට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක. රයිට්. ලස්සන ගීතකින් අපි වැඩසටහන ආරම්භ කරනවා. අපේ ආදරණීය කොල්ලෝ ටික හිතන්න මියුසිකල් ෂෝ එකට ආවගේ කියලා මල්ලි උඩ ස්ටේජ් එක මේ ෆ්ලෝ එක dance කරන්න දින කැරකිලා ආයේ උඩු කුරුඤ්ඤම් වෙලා යද. රයිට් මියුසික්. ඉරිතාගිය ඉරිතා වාගේ නොවන්න ඇගියපා තැගියපා ඇවිදින් යන්න මාගේ සිතුම් මාගේ පැතුම් සුන්ව කරන්න ප්‍රේම සිනා දෙතුලෙ නගා ඇවිදින් යන්න ඇවිදින් යන්න ඇවිදින් යන්න ආදර වීනාවේ රැව් නැගුණාවේ නැත වෙනසක් වූවේ කවුරුද කිවේ ආදර වීනාවේ රැව් නැගුණාවේ නැත වෙනසක් වූවේ කවුරුද කිවේ මා ජාතික සේවේ මේ රැකියාවේ ඒකයි මම නාවේ සොඳුරු පියාවේ දැස අයාලා මූණ බලාලා කොහොමද කියලා යනු මැන අසලා මේ ඉරිතා ගිය ඉරිතා වාගේ නොවන්න තැගියපා තැගියපා ඇවිදින් යන්න මාගේ සිතුම් මාගේ පැතුම් සුන්ව කරන්න ප්‍රේම සිනා දෙතොලෙ නගා ඇවිදින් යන්න ඇවිදින් යන්න ඇවිදින් යන්න රයිට් කට්ටියම කට්ටියම ඇවිදින් යන්න එන්න බලන් එන්න හරියටම 13 වනදා මධ්‍යහන 12යි 30ට ඉරයි හඳයි අපි අරගෙන යනවා ඔබේ නිවසට. වයිට් එමනම් පළවන වටේට මූණ දෙන්නේ කවුද? කොල්ලෝ 8 දෙනෙක් ඉන්නවා. කොල්ලෝ 8 දෙනාගෙන් කොල්ලෝ 4 දෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඩකඩක පුටුවට මූණ දෙන්න. අපි ආරාධනා කරනවා සමුදිත චලන එක කණ්ඩායමක් නියෝජනය කරනවා. අනිත් පැත්තෙන් චරිත් සමගින් ධනුෂ අපි දෙපැත්තට යන්න. එමනම් මේ කඩවසම් පෞරුෂය එක තමයි අද දවසේ අපි වැඩසටහන කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි වටය ඩකඩක පුටුව. ඩකඩක පුටුවේ පළවෙනි අවස්ථාව අපි ලබා දෙන්නේ ඔහුට. මෙන්න සමුදිත ඩකඩක පුටුවේ. ඓතිහාසික පුටුවක් මල්ලි. මේ ගැන මුළු ලංකාවම කතා කරන පුටුවක්. මේකේ වාඩි වෙන්නත් වාසනාව තියෙන්න ඕනේ. කකුල් දෙක ඉස්සරහට දික් කරගත්තා. දික් කරගත්තා. රයිට්. කරකින අතර වාරයේ සරල සාමාන්‍ය දෙලි මාස්ටර්ෙන් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕනේ. පුටුවේ ප්‍රථම වතාවට වාඩුණු නිසා අපි බෙරපදයක් වාදනය කරලා තමයි අපි පිළිගැනීම සනිටුහන් කරන්නේ. එහෙම තමයි අපේ හැටි. දෙනමලි බෙරේ. ඒකේ හග් ගෙඩියක් පිමිනවා. ඒක පොඩ්ඩක් එන්නේ නැහැ. මොකද පිමිනේ ඩයල් එකේ පොඩි හුලං වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගොඩාක් එන්නේ නැහැ. රයිට්. ලැස්සි. ලැස්සි. රයිට්. මේකේ මොකද කරන්නේ? මධ්‍යස්ථ ප්‍රමාණයෙන් දෙන්නද අඩු කරන්නද වැඩි කරන්නද? කැමති ගානේ දෙන්න බලමු. එහෙමයි දැන් ඉරයි හඳයි කිව්වහම නේද ව්‍යාපාර කරන කොල්ලෙක් කිව්වහම කඩවසම් තාරුන්නේ නෑ. වාට ආදරය කරන නංගිල බලාගෙන ඉන්නවා රූපවාහිනියේ ඉස්සරහට වෙලා. අනේ අපි අයියා ඉන්නවද ඩකඩකුටි? අනේ හරිෂෝක්. අත කුස්සල වැඩක් දාලා පොඩි එහෙම සෙල්ලමක් දෙනවද කොහොමද? කරලා බලමු. කරලා බලමු. කරලා බලමු. කොල්ලෝ නම් කොල්ලෝ නම් අද්දගතේ. රයිට්. ඕන අභියෝගයක් බාර ගන්න පුළුවන්. රයිට්. කකුල් දෙක ඉස්සරහට දික් කරගන්න. උස්ස ගන්න. අතක් උස්ස ගන්න. රයිට්. උස්ස ගන්න. රයිට්. ඕකේ. උස්ස ගන්න. කොහොමද යනකොට උස්සනවද? දැන් උස්සලා තියාගෙන මොකද කරන්නේ? නැත්නම් අද්දක අතරලා නම් මෙහෙම කොහොම වෙයිද කියලා දන්නේ නැහැ. එතකොට අතාරින්. ආ රයිට්. ඕකේ. දාන්නද එහෙනම්? දාන්න. රයිට්. 3යි 2යි අර්ධම. අවුලක් නැහැ. අද්දක නැතුව නම් ඉන්න බෑ. රයිට්. මෙන්න ප්‍රශ්න. ටීවී දරණ නාලිකාවේ විකාශය වන නාට්‍ය අතරින් ඔබ ප්‍රිය කරන නාට්‍ය තුනක්. සීසර්ලා. සීසර්ලා. දෙවණිනේම සංගීතේ. දෙවණිනේම සංගීතේ. රයිට්. බල්ලෙක් උඩුබුරන විදිය. බල්ලා. උඩුබුරන විදිය ගත්තා. මම බල්ලා. අනේ. ඒ වුණේ? තායි. ආයේ හොඳටම ආවල්ලි. ඕනේද? හොඳටම තාපරක් ගන්න තාපරක්. අව්! සුකුරි වෙන නළුවෝ. බඩ ගාගෙන යන සතු තුන්දෙනේ බඩ ගාගෙන. බඩ ගානන්න බඩ ගාගෙන යනවා. ඔව්. ගැරන්ඩියා. ගැරන්ඩියා බඩ ගානවා. නයා. නයා. පොළඟ. පොළඟ. රයිට්.
සුදු පාට මල් වර්ග තුනක් සුදු පාට. ඉද්ද පිච්ච පිච්ච අරලිය. අරලිය ඉද්ද පිච්ච අරලිය රයිට්. අරේ අතතරි නෑනේ. අතතරි. අතත් කරන්න දෙතර බොරුවට අතත් කරනනික අතතරි ප්‍රශ්න දාන්න හදනවා නේ. රයිට් මෙන්න ඩක ඩක පුටුවේ ඊළඟ අවස්ථාව චලන. කකුල් දෙක උස්ස ගත්තා කකුල් දෙක ඉස්සරහට දික් කරගත්තා හේත් වෙන්න එපා හාන්සි පුටු වගේ ඔය ආකාරයෙන් තමයි ඉන්නේ ප්‍රථම වතාවනේ මේ සියලුම දෙනා ප්‍රථම වතාවනේ අද බෙර ගහලාම පණ යනවා බෙරකාරයට මල්ලි දෙන්න බෙරේ අපි හැමයි අපේ නවක ශිල්පීන්ට අපි ආරාධනා කරලා අපි පිළිගන්නේ මේ විදිහට තමයි මල් මාලත් ලැහැස්ති කරලා තිබ්බා ටිකක් පරක්කු වෙන නිසා අපි වැඩසටහන පටන් ගත්තා රයිට් නා ස්විච් දාන්නද Right, done them. Go call them. Done them. Where are you? Where are you? Today, this guy. And them. Aulak ne? Ready, Hyundai. Upper sitting pen color, Lanka ve chanapriya rangana shilpini an thun dene. Wah, hitin love karna. Shalini Taraka. Shalini Taraka. Hitin love karna. Right, okay. Nine Tara. Nine Tara. Na hitin love karna. Right, tawe kine. Udari an. Udari na hitin love karna. Maru. Right. ඔබ වඩා ප්‍රිය කරන ලංකාවේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු තුන් දෙනෙක්. ශාම් මිස්. ශාම් මැඩම් රයිට් ඕකේ. ඉන්දික සර්. කවුද? ඉන්දික සර්. ඉන්දික මහත්මයා රයිට් තව එකෙක්. ශිවකරුණාන්ද. ශිවාය රයිට්. නිල් පාට ඇඟේ තියෙන සත්තු හතර දෙනෙක්. අම්මට සිරින නිල් පාට. නිල් පාට. නිල් පාට ඇඟේ තියෙන සත්තු. අපිට ගන්න පුළුවන් කුරුල්ලෝ ගන්න පුළුවන්. ඔව්. අම්මට තියෙනවා තියෙනවා විවිධ වර්ණයන් උදව් කරන්න මචං උදව් කරලා බලලා. සාමාන්‍යයෙන් කොච්චර මාළුවක් ඉන්නවද? මොනතරගේ පිල්ලලා අපච්චියේ රයිට්. ඕන්තරගේ ඉන්නවා රයිට්. අම්මට තරහ ගිහිල්ලා. වාගේ අම්මට තරහ ගිහිල්ලා. ඔයාව අමතන විදිය. දරුණුවට ගන්නවා මධ්‍යස්ථ ප්‍රමාණයක. ආවට ගන්න. උඹට මොලයක් නැද්ද යකෝ? ඉන්න විදිය බලන්න. නියමෙටම කියලා දෙනවා. අවුලක් නැහැ. මල්ලි මුණේ අලපාත මුදලි වගේ දුණු කොලයක් ගිහිල්ලා වගේ පොඩම සයිකල් වගේ ලයින් නැහැ. පැත්තට ඉදි. මොකද පැත්තට ගියා වගේ. තමයි මගේ පුළුවන් තරම් පස්චාත් ප්‍රදේශයේ සෙන්ටර් කරන්න උන පුටුවට. රයිට් මී ළඟට වෙන්න ඩකඩක පුටුවේ මී ළඟ අවස්ථාව චරි. ඉතින් කියන්න වාට බෙරේ ගහලා දෙන්නද? බෙරේ ගහ. බෙරේ ගහ. ගහ බෙරේ ගහ. ලස්සන වෙන්න ඕනේ. ලස්සන වෙන්න කොහෙද මම සහකාරිය අහසේ ඉන්නවා අර හරි දිහා බලාගෙන ඉන්නේ. රයිට්. මෙන්න ලංකාවේ ඔබ යන්න කැමති තැන් තුනක්. මිරිස්ස. මිරිස්ස. බීච් එක. බීච් එක. ගෙදර. 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 රයිට්. ඔබ ප්‍රිය කරන ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණ රංගන ශිල්පීන් තුන් දෙනෙක්. පියන්ත ශ්‍රී කුමාර. පියන්ත ශ්‍රී කුමාර. රොෂාන් රවින්ද්‍ර. රොෂාන් රවින්ද්‍ර. ජගත් මනුවර්. ජගත් මනුවර්ණ. අවුරුදු කාලයට කොහා කෑ ගහන විදිය මෙන්න ගත්තා කොහා. නෑ කොහට කතා කරනව නෙවෙයි කොහා කෑ දැන් ඔය කොහට කතා කරනවනේ කොහා කියලා එහෙම නෙවෙයි කොහා කෑ ගහන විදිය රයිට් ගත්තා ඔන් එනවා කොහා එනවා ඔන් කොහා මම කතා කරන විදිය ඔයා නෑ ඔයා ඔය කොහට කතා කරනවා කොහොම කියලා කතා කරනවා එහෙනම් කොහා කෑ ගහන විදිය කොහාගේ වොයිස් එක ඌ අලෙන්නේ කොහා වොයිස් එක ගත්තා වොයිස් එක රයිට් ඒක නවත්තන්න අවුලක් නෑනේ මල්ලි දැන් ඉරයි හඳයි අරුණහම තව ටෙලිනාට්‍යවලට චිත්‍රපටවලට රංගනදායකත්වය චාම් මැඩම්ගේ වසන්තේ හිටියා වසන්තේ හිටියා ආදර වසන්තේ හිටියා රෝසේගේ හිටියා ඒ කියන්නේ ලංකාවේ හිට් වෙච්ච සේරම ෆිල්ම් වල ඔයා ඉඳලා තියෙන ටෙලි ෆිල්ම් වලනේ
ශාම්මැඩම්ගේ ගොඩක් වැඩවලින්. වැඩවල ඉඳලා තියෙනවා රයිට්. ඇත්තටම කියන්න ඕන මේ මේ විතර මම කලින් කිව්වෙත් ඒකයි මේ අපේ ශේෂ්ත්‍රය කියන්නේ රූපවාහිනී ශේෂ්ත්‍රයේ මෙවැනි වැඩක් ප්‍රථම වතාවට තමයි වෙන්නේ. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් චිත්‍රපටයක් කරනවට හා සමානවම දැවැන්ත පිරිවැයක් මේකට දරනවා. මම හිතන්නේ කෝටි 2කට ආසන්න මුදලක් මේකට වැය කරනවා. දරලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. ඉතින් ඒක අවුරුදු දවසේ හරියටම 10:30 30ට ඔබට නරඹන්න පුළුවන්. ඉරයි හඳයි, ආයේ ඉරයි හඳයි වගේ විශ්වාසයි. හිට් බඩ්ඩක් තමයි මේ පාරත් නේ. රයිට්. ශේෂ්ත්‍රී දැවැන්ත ප්‍රවීණ ජේෂ්ඨ නවක මේ වගේ ශිල්පීන් ශිල්පිනියන් ගණනාවක් රංගන දායකත්වයේ ලබා දෙනවා. ලෑසිද? ඒක කොහොමද ඉස්සරහට දික් කරගන්න? දැන් මම මෙච්චර දයක් කියපාරේ මොනම මොන ශිල්පියේ දාලා යන්න ඕන පොඩ ගෙම් එකෙන් ඉන්න ඕනේ. ඉන්න. ගෙම් එකේ ඉන්න කකුල් පහ. රයිට්. නානද? 3 2යි. රයිට්. පුතා බෙරේ ගහලා දෙන්නද? බෙරේ ගහපු බෙර ඇද්ද? ඇති. ඇති ගහපු බෙර ඇති. රයිට්. 3 2යි. ඔන්නම. රයිට්. අවුලක් නැහැ. කොල්ල කෙලින්. ඔබේ දුරකථනයේ නිතරම ඩයල් කරන නම්බර් 3ක් කාටද කතා කරන්නේ? ඔබේ දුරකථනයේ අම්මට අම්මට නංගිට නංගිට ඉෂාන් වගේ හොඳම යාළුවා. කාටද? ඉෂාන්. ඉෂාන්. වෙන විශේෂ කෙනෙක් නැහැ. නැහැ. තාම නැහැ. තාම. ඔයවරු ඉන්න ඉන්න ඉන්න. ඉන්න ඉන්න. අම්මට දිරිනව නැහැ කිව්වට. ඒකද ෆෝන් එකේ ඉන්න මේ දියුන් දෑවන්නේ? ඒ WhatsApp නේ. ආ WhatsApp WhatsApp WhatsApp. යගේ ෆෝන් එකේ නේද WhatsApp තියෙන්නේ. රයිට්. ඉදිරියේදී ඔබ රංගපාන කැමති චරිත 3ක්. ඉදිරියේදී රංගපාන්න කැමති චරිත තුනක්. කොයි වගේ චරිත වලද රංගපාන්න කැමති? ඉදිරියේදී ලැබෙනවා නම් මොන වගේ චරිතද? ගමල් වල ගමක එතකොට ආය ආදරවන්තයාගේ චරිතේ රංගපාන්න කැමති. ආදරවන්තයාගේ චරිතේ රංගපාන්න කැමති. ආයෙත් දුෂ්ටයා තමයි. ආයෙත් දුෂ්ටයා දුෂ්ටයා. රයිට් රයිට් රයිට්. ඔබට දුටුකමන් සිප වළඳ ගන්න හිතන බොලිවුඩ් රංගන ශිල්පිනියන් 3 දෙනෙක්. මට ඒ කියන්නේ වාට දැක්ක ගමන් ගිහිල්ලා දැලඳගෙන ඉඹින්න හිතෙනවා බොලිවුඩ්. දීපිකා පදුකෝ. දීපිකා පදුකෝ ඔන්න ඉඹින්න ආසයි රයිට් තාලේ. එතකොට බොලිවුඩ් කරේ කොලිවුඩ් නයනතාරා. නයනතාරා රයිට් ඔකේ ගුටි ගන්න දෙන්නේ. රයිට් තාලේ කියන්නේ. ආය කාජල් කාජල් කාජල්. ඔබට ඔබට ගැළපෙන පෙම්වතියට තිබිය යුතු ලක්ෂණ 3ක්. මාව තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. මට ආදරේ වෙන්න ඕනේ. ආදරේ වෙන්න ඕනේ. එතකොට මෙන්න නැද්ද ඇද්ද ඒක තිබ්බම? ඇතිනේ. ඇද්ද? ආ රයිට්. හරි සරලයි නෝ ඔයාලට පෙම්වතිය වෙන්නේ. ඔබ තමයි මේ 60 උටා මාරක් බලන්නේ නේ. රයිට් අවුලක් නැන්නේ. වයිට් එමනම් අපි පළවන වටය මේ විදියට අවසන් කරන අපි බලමු ලකුණු සංඛ්‍යාව. දෙවන වටයේදී මේ තරඟ නියෝජනය වෙනස් වේවි. මෙතමයි ඩිෂුම්. ඩිෂුම්. වෙනගෙනම ලකුණු සංඛ්‍යාව පළවන වටය අවසානයේදී මේ පැත්තේ කණ්ඩායම ලබාගෙන තිබෙනවා. පළවන වටය අවසානයේදී ලකුණු 9ක් මේ පැත්තේ කණ්ඩායම ලබාගෙන තිබෙනවා. පළවන වටයේදී ලකුණු 10ක් එක ලකුණක එහා මෙහාක් තියෙනවා. ප්‍රශ්න වලට උත්තර ලබා දෙන විදිහත් එක තමයි ඒක තීරණය වෙන්නේ. අද දවසේ අපේ විශේෂම පකිස්තානයේ නියෝජනය කරමින් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් අප සමග සම්බන්ධලා ඉන්න. අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔවුන්ව මේ වෙලාවේ පිළිගන්නවා. රයිට්. එමනම් දෙවන වටය ආරම්භ කරන්න කලින් ලස්සන ගීතයක් අපේ සෙට් එකත් එක්ක ලස්සන නර්තනයක්. රයිට් මියුසික්. Right, cut your window. සුන්දර සිහිනේ කොල්ල සෙට් එකක් ඉන්නේ එන ඉස්සරහට ඩාස් කරමු කට්ටිය. නියමයි. වඳ නලබාලා ඌකුල සලාලා මුව විදහාලා මුකුළු නගාලා රන්දාලා අන්දාලා නාරිලතාලී
රුපියයි සිත නලියයි බැලු බැලු අත එලියයි හද රුපියයි සිත නලියයි බැලු බැලු අත එලියයි පෙම් ලොව නින්දෙති මාතුතු සුන්දර සිහිනේ දැන්නෙලි වී ඇත හඳ වගේ ලස්සන මුහුණේ හද පොපියයි සිත නලියයි පොපියයි සිත නලියයි බැලු බැලු අත එලියයි පෙම්ලොව නින්දෙදි මාතුතු සුන්දර සිහිනේ නියමයි එවන අපි ආරම්භ කරනවා දෙවන වටය මේ තමයි සිට ඩෝ රයිට් තරඟයට බැලුම් පුපුරවන්න තමයි සූදානම් වෙන්නේ කාල සීමාව විනාඩි දෙකයි විනාඩි දෙකේ කාල සීමාව ඇතුළත වැඩිම බැලුම් සංඛ්‍යාව පුපුරන කණ්ඩායමට ජයග්‍රහණ වෙනවා දැන් කලින් කණ්ඩායම් දෙකේ ලකුණු සංඛ්‍යාව එක ලකුණක එහා මෙහා සාමිස්ගේ මම සහභාගී වුණ තුන්වෙනි එක මේ රෝස ටෙල් ඩ්‍රාමා එකක් ගියා ඉතාමත් හොඳින් කණ්ඩායම් දෙකම තරඟයට අවතීර්ණ වෙලා තිබෙන ආකාරය පෙන්නුම් කරලා කතා කරන්න කතා කරන්න මෙන්න තිබ්බ බැලුම අයියා වාඩි වෙන්න මල්ලි වාඩි වෙන්න රයිට් කතා කරලා මැච් එක ගන්න රයිට් කමෝන් 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 රයිට් මේ මැච් මේවා නිකන් අඩ කරනවා මේ නිකන් අඩ කරනවා බඩු දාන්න මේවා රයිට් කමෝන් එයාමයි එයාමයි එයාට මහන්සි මෙයා මාරු වුණා රයිට් වෙලාව දිනවා මල්ලි කන්ට්‍රෝල් කරගන්න නැත්තම් හොම් බැනේ ඉස්සහා ගිහිල්ලා රයිට් කමෝන් රයිට් නිමයි 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 කමෝන් 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 රයිට් මරු 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 රයිට් රයිට් අම්මයි ලකොල්ලේ බැලුම් සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් අඩුවෙගෙන යනවා කාලය සීක්‍රෙන් ගෙවිගෙන යනවා කාලය සීක්‍රෙන් ගෙවිගෙන යනවා රයිට් බැලුම තියන්න රයිට් කමෝන් 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 රයිට් කාලය 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 රයිට් ඉතාමත් ඉක්මනින් රයිට් නියමයි 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 මරු 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 තියන්න 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 රයිට් අවසාන අවසාන තප්පර කිහිපයක් ගත වෙන්නේ අවසාන තප්පර කිහිපය තියන්න 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 තවත් අපර 15යි 15යි රයිට් 13යි රයිට් කම ඔන් 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි රයිට් ඕ හෝ 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 ඉතාමත් හොඳ තරඟයක් ප්‍රේක්ෂක ඔබට නර්මන්නට අවකාශය ලැබුණා ෆ්ලෝ එකේ තිබුණු බැලුම් සංඛ්‍යාව සීග්‍රයෙන් අඩු වෙලා ගියා විනාඩි දෙකේ කාල සීමාව ලැබුණා ලක්මට මේ වෙද්දි මට පකිස්තාන විනිශ්චය මණ්ඩලයේ තීරණයක් ලබා දීලා තිබෙනවා ඔවුන් මේ අතිශය තියුණු තරඟයක් බවට පත් වෙලා තිබෙනවා බැලුම් පිපරීමේ තරඟය කාටද ජයග්‍රහණය හිමි වන්නේ දෙවන වටේ කවුද මුළු තරඟේම ජයග්‍රහණය හිමි කරගන්නේ අපි බලමු මේ තමයි කිතුම් කිතුම්
වෙනකෙනා ලකුණු සංඛ්‍යාව වට දෙකක් අවසානයේදී මේ පැත්තේ කණ්ඩායම පළවන වටේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 64යි එනු මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 74යි මේ පැත්තේ කණ්ඩායම පළවන වටේ ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 72යි එනු මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 81යි වට දෙකක් අවසානයේදී සමුදිතව නියෝජනය කරපු කණ්ඩායම ඔන්න ජාමේ බේරලා තියෙනවා ඉදිරියෙන් ඉන්නවා අපි බලමු අවසාන වටේදී ජය පරාජය කොහොමද තීරණය වෙන්නේ කියලා ලස්සන ගීතයක් ලස්සන නර්තනයක් එක්ක රයිට් මේ උස්සේ රයිට් वला कुलत वला अंबरे सिना नगन संदे कैन पिरे उबे मुहुन दकिन वरे हदे अंदुर दुरन केरे पसलोसक पोय मट अदाई पसलोसक पोय मट अदाई वला कुलत वला अंबरे सिना नगन संदे कैन पिरे उबे मुहुन दकिन वरे हदे अंदुर दुरन केरे पसलोसक पोय मट अदाई Solo suka pohoya mata nai Raha 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 Dasa daha sak suralan dhun meda Para satu mal suwanda binda binda Dasa daha sak suralan dhun meda पर सतु माल सुवंद भिंद भिंद हिटियात ओबलांगी नेती संद मट सक्विति पद भी कुमटद वाला कुलाग बाला अंबरे सिना नगन संदे कैन पिरे उपे मुहुंड दकिन वरे हदे अंदुर दुरान केरे पसलो सोक पोय मट आदाई पसलो सोक पोय मट आदाई අවසාන වටේ ප්‍රථම අවස්ථාව චරිත් රයිට් ලැස් ඕකේ තිරිවානා ගල්ගොඩ අස්සට හිමීට හිමීට ගැරන්ඩිය රින්ගුවා අම්මා නෙමෙයි ගැරන්ඩිය මොකද මොකද අයිගෙන් තිරිවානා ගල්ගොඩ අස්සට හිමීට හිමීට ගැරන්ඩිය රින්ගුවා හිමි හිමීට ඔව් ඒක හරි හෙමි හෙමි හිට උණ ලව් එකේ ගිහින් තියෙන හෙමි හෙමි හිට හිමීට හිමීට ගැරන්ඩියා රින්ගුවා ගැරන්ඩියා රින්ගුවා තිරිවානා ගල් ගොඩ අස්සට තිරිවානා ගල් ගොඩ අස්සට හෙමීට හෙමීට ගැරන්ඩියා රින්ගුවා ගැරන්ඩියට කිව්වා කිව්වා කවුද කියලා තියෙන්නේ මොකද ඇවිල්ලා කියලා තියෙන්නේ ගැරන්ඩියට තිරිවානා ගල් ගොඩ අස්සට දිවාගුවා දිවාගුවා වැඩි ලොකුට කෑ ගන්නත් බෑ. දිවාගුවා කොහෙද? අර සමාඩ රින්ගුවා වෙන්න පුළුවන් නේද? අපි දැන් ගැරන්ඩිය හරි. ඔව්. ගැරන්ඩිය හරි. තිරිවානා. තිරිවානා. තිරිවානා ගල්ගොඩ අස්ස. තිරිවානා ගල්බ. තිරිවානා. තිරිවා තිරිවානා. 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 තිරිවා. තිරිවානා ගල්ගොඩ අස්සට. තිරිවානා ගල්ගොඩ අස්සේ. අස්සේ. අස්සට අස්සට. අස්සට. අස්සේ ගැරන්ඩියට. ඔව් මොකද වෙලා තියෙන්නේ? තිරිවානා ගල්ගොඩ අස්සට හිමීට හිමීට ගැරන්ඩිය රින්ගුවා හිමීට තිරිවානා ගල්ගොඩ අස්සේ හිමි හිමින් ගැරන්ඩිය රින්ගුවා තිරිවානා ගල්ගොඩ අස්සට අස්සට ගල්ගොඩ අස්සේ අස්සට 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 හිමීට හිමීට තිරිවානා ගල්ගොඩ අස්සට හිමීට හිමි හිමින් ගැරන්ඩිය රින්ගුවා එළවලුනේ Right, man, now, Avasana Vattaya Meelanga Vastava. Let's see, right, let's see. Leland Basse Keedha, Tata Basse Keedha, Sepa Vedi. Dekhe Manayaka Venama Kathava. Leland Basse Keedha, Tata Basse Keedha, Sepa Vedi. Leland. Hello, colleague. Hello, colleague. Leland Basse Keedha, Tata... Oh. Leland Bas. Leland Basse Keedha, Tata Basse Keedha, Sepa Vedi. ටාටා බස් එකේ දැන් ඔව් ලේලන් බස් එකේද ටාටා බස් එකේද සැප වැඩි ලේලන් බස් එකේද
ටාටබස්ගේද සැප වැඩි මිටි 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 සැප 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 සැනකද සැනක ඉතින් බස් එකේ යන රූට් එක ගන්නවා තමයි සැප 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 මිටි මිටි කියන්න තැහෙනවා සැප 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 ජපට සැපට සැප සැප ටාටබ ලේලන් බස් එකේද ඒකේද ටාටබස් එකේ සැප වැඩි සැප වැඩි රයිට් මෙන්න අවසාන වටේ මීළඟ අවස්ථාව සමුදිත රයිට් රෙඩි සපත්තු දාගෙන නියර දිගේ එන්න එපා ලියද්දට වැටේ සපත්තුව සපත්තුව ආ සපත්තු දාගෙන නියර දිගේ එන්න එපා ලියද්දට වැටේ සපත්තුව දාන්නේ දාන්නේ සපත්තුව දාගෙන නියර දිගේ එන්න එපා ලියද්දට වැටේ අතට අත සපත්තුව දාන්නේ දාන්න දාන්න සපත්තුව දාගෙන නියර හිරට හිරට නියර දිගේ සපත්තුව නියර දිගේ නියර දිගේ දාගෙන නියර දිගේ එන්න එපා ලියද්දට වැටේ සපත්තු දාගෙන එන්න එපා එන්න එපා සපත්තු දාගෙන නියර දිගේ නියර දිගේ එන්න එපා අතට දා නියර දිගේ නියර දිගේ නියර දිගේ නියරදි නියර දිගේ එන්න එපා එන්න එපා සපත්තු දාගෙන නියරදි එන්න එපා නියරදි නෙමෙයි බං නියර දිගේ නියර දිගේ සපත්තු දාගෙන ගෙදරට එන්න එපා නෑ නෑ ගෙදරට ආවට කමන්නේ නියර දිගේ එන්න එපා සපත්තුව දාගෙන නියර දිගේ නියර 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 දිගේ 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 නියර දිගේ ගියේ ගියේ සපත්තුව දාගෙන නියර දිගේ නියරද ගියේ කවුද ගියේ සපත්තුව දාගෙන නියර දිගේ එන්න එපා සපත්තු දාගෙන නියර දිගේ එන්න එපා. ලියද්දට වැටි. ලියද්දට වැටි. ලියද්දට වැටි. රයිට් මෙන්න අවසාන වටේ අවසාන අවස්ථාව. ලැසි, රයිට්. චන්ද්‍රග්‍රහණය සිදුවෙන්නේ බ්‍රහස්පතින්දට කියලා තමයි ජෝතිර්වේදියා කිව්වේ. අම්මට උඩ නෙමෙයි චන්ද්‍රග්‍රහණය සිදුවෙන්නේ. බල්බ්, බල්බ්. අලි කියයි වගේ. චන්ද්‍රග්‍රහණය. චන්ද්‍රග්‍රහණය. චන්ද්‍රලාගේ චන්ද්‍රලාගේ චන්ද්‍රයා චන්ද්‍රග්‍රහණය ලතා චන්ද්‍රග්‍රහණය චන්ද්‍ර ලතා චන්ද්‍රග්‍රහණය ලාගේ චන්ද්‍රලාගේ කවුද චන්ද්‍රග්‍රහණය 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 සිදුවෙන්නේ සිදුවෙන්නේ බ්‍රහස්පතින්දට කියලා තමයි ජෝතිර්වේදියා කිව්වේ. ඕමිනු හරි චන්ද්‍රග්‍රහණය සිදුවෙන්නේ බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දට දිනදී බ්‍රහස්පතින්දට තමයි බ්‍රහස්පතින්දා දිනේ තමයි කියලා මොකද පොඩ මර පැලපෙන බ්‍රහස්පතින්දට කියලා තමයි ජෝතිර්වේදියා කිව්වේ. චන්ද්‍රග්‍රහණය සිදුවන්නේ බ්‍රහස්පතින්දා තමයි. බ්‍රහස්පතින්දට කියලා තමයි ජෝතිර්වේදියා කිව්වේ. චන්ද්‍රග්‍රහණය සිදුවන්නේ බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දට කියලා තමයි. බ්‍රහස්පතින්දාදී තමයි. බ්‍රහස්පතින්දට කියලා තමයි ජෝතිර්වේදියා කිව්වේ. ජෝතිර්වේදියා කිව්වේ චන්ද්‍රග්‍රහණය සිදුවෙන්නේ බ්‍රහස්පතින්දට කියලා තමයි ජෝතිර්වේදියා කිව්වේ. චන්ද්‍රග්‍රහණය සිදුවෙන්නේ බ්‍රහස්පතින්දා කියලා තමයි ජෝතිර්වේදියා කිව්වේ. රයිට් එවනම් අපි වට තුනක් අවසන් කරන අපි බලමු ලකුණු සංඛ්‍යාව. මේ තමයි ඩිෂුම් ඩිෂුම්. වට තුනක් අවසානයේ ලකුණු සංඛ්‍යාව අපි ප්‍රකාශයට පත් කරන්න සූදානම්. කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳින් තරඟයට මුහුණ දුන්නා. අද තමයි නියම කණ්ඩායම් දෙකක් බවට පත් වෙලා තියෙන්නේ. වෙනදා නම් කණ්ඩායමක දෙන්නයි ඉන්නේ. අද කණ්ඩායමකට හතර දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ලකුණු සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරන්න කලින් සමුදිත චිත්‍රපටය ගැන අපි පොඩ්ඩක් කියමු අපේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට. චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට බලන්න සුපිරිම චිත්‍රපටිය. මං හිතන්නේ ටීවී දෙර නාලිකාවේ ශාම්මිස්ගේ හොඳම ෆිල්ම් එක වෙයි මේක. මේක ෆිල්ම් එක. අනිවාර්යයෙන්ම මේක හොඳම ෆිල්ම් එක වෙයි. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න අප්‍රේල් මාසේ 13 වෙනිදා දවල් 12 මාට TV දෙරණ ලස්සන වැඩක්. අපි ගහගන්නවා, රාගන්නවා, ආදරේ තියෙනවා, නටනවා, සින්දු කියනවා, සියලු දේම. චරිත මේ පැත්තේ මොකද චිත්‍රපටය ගැන? සමුදිත කිව්වා වගේම ඒක ලස්සන වැඩක්. කොටින්ම කිව්වොත් ඒක ලස්සන මරු පට්ට වැඩක්. ඒ හින්දා ඔයගොල්ලෝ අවුරුදු දවසේ 12 මාට
දෙරණ දාගෙන චිත්‍රපටි බලන්න චිත්‍රපටි බලන්න ඔව් අවුරුද්දාසේ මුලින්දම උදේින්දම දෙරණ බලන්න අපි අවුරුද්දාසේ උදේින්දම රැයනකම් පහෝදා 14 වෙනිදාත් අපි ඉන්නවා විරවිල දිගටම දෙරණ බලන්න මොකද ලංකාවේ රූපවාහිනී නාලිකාවක් අවුරුදු වෙනුවෙන් වැඩිම වැඩසටහන් ප්‍රමාණයක් නිර්මාණය කරන්නේ දෙරණ ඒක ප්‍රේක්ෂක ඔබ දන්නවා මේ අවුරුද්දෙත් එහෙමයි ඉතින් චිත්‍රපටි අපිට සුවිශේෂයි හැමදාමත් කියනවා වගේ වැඩිම පිරිවැයක් සාමාන්‍ය චිත්‍රපටයකට දාන පිරිවැයකට වඩා වැඩි පිරිවැයක් දරලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. දැන් කෙනෙකුට දෙන්න පුළුවන් මේ හතර මේ අට දෙනා විතරද චිත්‍රපටෙ ඉන්නේ කියලා. එහෙම නෙමෙයි. නේද? අපි සජිතව බොහොම ආදරෙන් මතක් කරන්න ඕන මේ වෙලාවේ සංජීව මතක් කරන්න ඕන මේ වෙලාවේ. ඒ වගේම අපූර්ව අපි හඳුන්වා දෙනවා. ඒ වගේම සුහන්දි මේ හතර දෙනා තමයි ප්‍රධාන රංගන දායකත්ව ලබා දෙන්නේ. ඊට අමතරව අපේ රටේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගණනාවක් මේ චිත්‍රපටයට රංගන දායකත්ව ලබා දෙනවා. හරියටම අවුරුදු දවසේ 13 වෙනිදා 10:12:30ට ටීවී දෙරණ බලන්න ඉරයි හඳයි එක්ක එකතු වෙන්න. එහෙමනම් මම ලකුණු සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරන්න සූදානම්. චරිතගේ කණ්ඩායම පළවන වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි. දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 64යි. තුන්වන වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 84යි. සමුද්‍රයේ කණ්ඩායම පළවන වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 72යි තුන්වන වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 91යි හොටන් ස්පයිසි ප්‍රීමා කොත්තුමිය වෙතින් මේ ආදරණීය තාරුණ්‍යට කඩවසම් තාරුණ්‍ය අපි තෑගි ලබා දෙනවා. ඒ වගේ විශේෂයෙන් මතක් කරන්න ඕන ඉන්ටර්නැෂනල් ලෙවල් එකක් තියෙන පර්ෆියුම් එකක් තමයි ගෝල්ඩ්. ගෝල් වෙතින් බොඩි වොෂ්, හෙයා ජෙල්, ඒ වගේම ෆේස් වොෂ් අඩංගු තෑගි පාර්සලයක් අපි ලබා දෙනවා. ඒ වගේම ගෝයා කියන්නේ මල්ලි ගෑල් ළමයින්ට තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඔයාලටත් ඕන පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඔයාලගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ගිහිල්ලා දෙන්න පුළුවන්. ගෝයා වෙතින් අපි වටිනා තෑගි පාර්සල් ලබා දෙනවා. ගෝයා කියන්නේ ගෑල් ළමයි කැමතිම සුවඳ වර්ග තුනකින් තියෙන පර්ෆියුම් එකක්. ගෝයා වෙතින් බොඩි ස්ප්‍රේ, බොඩි ක්‍රීම් අඩංගු තෑගි පාර්සලයක් අපි ලබා දෙන බවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. රයිට්. එහෙමනම් සමුගෙන යන මොහොතෙත් අපි ඔබට කියන්නේ හරියටම 13 වෙනිදා 10:12:30ට ඉරයි හඳයි එක්ක එකතු වෙන්න. එහෙමනම් අපි හමු වෙමු ලබන සතියේ ලංකාවේ ජනප්‍රියම අංක 1 ගේම් ෂෝ එක දිෂුම් දිෂුම්. නිවාඩු කාලේ